කියන කතා. පසුගිය දවස්වල පළවෙනියට අපේ වජිර ගොයියා උදේපාන්දම විජේරාමයට ඇවිල්ලා මහින්දයි එක්ක කතා කරලා ගියා. ඇඬුවේ නැති එක විතරයි. ඒකෙන් ප්‍රතිඵලයක් ලැබුණ නැතුණාම රාගලයි සුසිල් ප්‍රේමජයන්තයි ඇවිල්ලා ගියා. දැන් ඊයේ අලුත් ජෝඩු ආවා. රනිල් මාත්‍ය ඇවිල්ලා මහින්ද මාත්‍ය එක්ක කතා කරලා මහින්දයියත් මුකුත් දන්නේ නැහැ වගේ ඔපාගෙන ඉඳලා අපි බලමු පක්ෂ දේශපාලන මණ්ඩලයේ තීන්දුවක් ගනීනි. ඒකට මම එකඟ වෙනවා කියලා බොහොම පැහැදිලිව බැසිල් රාජපක්ෂ තීන්දුවක් අරගෙන තියෙනවා. කිසිම විදියකින් නැවත රනිල් වික්‍රමසිංහට පොහොට්ටුවේ අපේක්ෂකත්වය දෙන්නේ නැහැ කියන එක. ඒ වගේම පොහොට්ටුවේ ලාංඡනය එහෙම නැත්නම් පොහොට්ටුව බැලට් පේපරේ තියෙනවා. රනිල් වික්‍රමසිංහගේ නම ඒ ලාංඡනය ඉස්සරහා එන්නෙත් නැහැ. අද තීරණය කරයි කවුද අපේ අපේක්ෂකයා කියන එක. සමහර විට ඒ තීන්දුව බදාදට ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. බැලට් පේපරේ ලාංඡනය තියෙනවනේ කවුද අපේක්ෂකයා? අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා. දැනට ඉදිරිපත් වෙලා තියෙනවා ධම්මික පෙරේරා. එතකොට මගේ පෞද්ගලික මතය නාමල් රාජපක්ෂ අපේ ඊළඟ අගමැති විය යුතුයි කියන එක. ඒ වගේම ඊළඟ පාර්ලිමේන්තුවේ අනුර කුමාරගේ කණ්ඩායම අපේ සංවිධානයට එකතු වෙයි කියලා 2005 වගේ මම අනාවැකියක් කියනවා. එහෙම ඒගොල්ලන් කැන්ඩිඩේට් කෙනෙක් දැම්මොත් ඒක ඔබතුමාලට බාධාවක් වෙනවද? මම එක්සත් ජාතික පක්ෂයේ ඉඳි මං කොහොමද කියන්නේ? ඊයේ ජනාධිපතිතුමායි බැසිලුත් හම්බුණා කියලා ආරංචි වුණා. නිතරම හම්බෙනවා. නිතරම සාකච්ඡා කරනවා. අදහෙන් දැවිත් හම්බෙනවා. සාකච්ඡා කරනවා. ඉදිරියට යනවා. ජනාධිපතිතුමා සියලු දේශපාලන පක්ෂවලට ලිපියක් මගින් මේ දේශපාලන පක්ෂවල සහයෝගය ලබා ගැනීම සඳහා දැනුම් දීමක් සිදු කරලා තිබෙනවා. එයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. මේ රටේ කවුරු හරි දේශපාලන පක්ෂයක් මේ කරන ක්‍රියාවලියෙන් පිටක්‍රියා කළොත් ඒකයි වේලසනින් කිව්වේ ඊළඟ ඇති වෙන සිවිල් යුද්ධේ වගකීම ඔවුන් විසින් බාරගත යුතුයි. දැන් පේන විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අති බහුතරයක් හා ජ්‍යෙෂ්ඨයෝ සියලු දෙනාම ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ වෙලාවේ අපි සහයෝගය දී යුතුයි කියන මතය. පෝට්ටුවත් එක්ක එකතු වෙලා ආවත් පෝට්ටුවෙන් බෙදිලා ආවත් මේ රට බංකොලොත් කරපු මේ රටේ ධනය මංකොල්ල කාපු මේ රටේ ජනතාවගේ ජීවන මට්ටම සම්පූර්ණයෙන් මිරිකලා මේ දාපු කට්ටියක් එක තමයි එන්නේ. එතකොට එතුමා එන්නේ මහදවාලේ මහ බැංකුව කඩපු මහ බැංකු හොරා කියලා කියපු කට්ටිය. අපි කිව්වේ නෑ එතුමා හොරා කියලා ඉවරලා. ඒගොල්ල හොරා කියපු කට්ටියත් එක්ක එක්ක නැගිටින්න හදනවා. එතකොට දැන් පෝට්ටුවේ අය රනිල් ළඟ ඉන්නකොට නරකයි. සජිත් ළඟ ඉන්නකොට හොඳයි. මාර ධර්මයක් මේක. ඔය ධර්ම මේ රටේ මිනිස්සුන්ට තේරෙනවා. ඒ පක්ෂයේ අයිතිය මුත් අපි දන්නවා. අද වෙනකොට පොහොට්ටුවේ පක්ෂයේ 75%-80%ක්ම ඉන්නේ රනිල් වික්‍රමසිංහයන් ඉදිරි වසර 5 තුළ ජයග්‍රහණය කළ යුතු කියන ස්ථාවර. අපි විශ්වාස කරනවා පොහොට්ටුවේ නායකයෝ බුද්ධිමත් තීරණයක් ගනී කියලා.